නීතිපතිගේ සේවා අධිකෝ ගැන අද ලියනවා මෙන්න මෙහෙම. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. නීතිපතිට සේවා අධිකුවක් ලබා දීමේ නිර්දේශය නැවතත් ව්‍යවස්ථාදායක සභාවට යැවීමේ සූදානමක්. අංජුල මහේක වීරරත්න ලියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්න මහතාට මාසහායක සේවා අධිකුවක් ලබා දීමේ නිර්දේශය යලිත් වරක් ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා වාර්තා කරද්දී දේශීය පුවත්පත වාර්තා කරනවා. මෙන්න මෙහෙම කතාවක්. අභිනව නීතිපති පාරින්ද රණසිංහ ඉදිරිසතියේ පුරප්පාඩු වන නීතිපති දුරේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පත්වීමට නියමිතව ඇතැයි දේශීය පුවත්පතට වාර්තා වෙනවා කියලා තමයි තියෙන්නේ. අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා හිටපු අගවිනිසුරුවරයෙකු වන රණසිංහ මහතාගේ පුත්‍රයායි කියලා තමයි ජ්‍යෙෂ්ඨ පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දේශීය පුවත්පත. ඒත් එක්කම අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කළොතින් ජනාධිපති අධිකරණයට අතපෙවීම සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කතාවක් තිබෙනවා. ජනාධිපති අධිකරණයට කරන අතපෙවීම නතර කිරීමට ජනතා බලවේගයක් කියලා තමයි වාර්තා කර තිබෙන්නේ ක්‍රිෂාන් පතරත් ජයසූරිය ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට සිදුකරන මැදිහත්වීම එළඹෙන ජනාධිපතිවරණයත් එක් නැවැත්වීමට සිවිල් සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන සංවිධාන එක් කරගනිමින් ජනතා බලවේගයක් ගොඩනැගීමට නිදහස් ජනතා සභාව සූදානම් කියලා තමයි වාර්තා කරන්නේ.